අනුර සුර වීදලිය මේක අපි කියව කතා කරමු කලක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදුදහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රයෝගී කරගන්නමින් බුදුන්ටත් භික්ෂුන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යයි වර්කාගුඩේ ශ්‍රී ඥානරත්න අස්කිරි පාර්ශ්වයේ මහානාධිවෝ පස්කිය දාකේ බුද්ධ චරිතය හා සම්බන්ධ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක තොරතුරු විකෘති කර උන්වහන්සේ ඉන්දියාවේ නොව ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව කියන්නට සිවුරු ලාගත් ඇතම් පුද්ගලයන් උත්සාහ කරන බවත් මොවුන් මේ ආකාර ප්‍රකාශ කරන්නේ බාහිර පාර්ශ්වවල අවශ්‍යතා ඉටු කරන්නටද යන සැකය මතුවන බවත් උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අපේ හාමුදුරනේ සිවුරු ලාගෙන මේ කටයුත්ත කරන අය පෙරෙහිව ත්‍රිනිකායක මානායක ඉම්පානන් වහන්සේලා සිළුගු දෙනා එකතු වී තීන්දුවකට එළඹෙන්නේ නිශ්චිත තීන්දුවකට එළඹෙන්නේ ඊටම පැහැදිලි ලෙස ඔබ වහන්සේගේ සැකයෙන් මා තවදුරටත් කියන්නම් ඒ තමයි කොහෙන් කොහෙන් මේ මතවාද අරගෙන ඇවිල්ලා බුදුදාම විකෘති කරන්න සල්ලි පොම්ප කරනවාද දන්නේ නැහැ අපි දන්නේ නැහැ ඒ හින්දා ආණ්ඩු පාර්ශ්වවලට අපි කියනවා මේකේ බලධාරීන්ට එහෙම සල්ලි පොම්ප කරනවාද මෙහෙම මතවාද හදාගෙන ඇවිල්ලා හැබැයි බුදුදහම ත්‍රිවාදී බුදුදහම විකෘති කරන්න උත්සාහ ගන්න අය පිටුපස්සෙ ඉන්නේ කවුද කියලා හොයලා බලන්න. එතකොට ඒගොල්ලන්ගේ ගිනුම් මොනවාරි ඩොලර් වලින් පෝෂණය වෙනවාද කියලා හොයලා බලන්න. දන්නේ නැහැ. නොදන්න නිසා හරි. හැබැයි බුදුදහමට වින කරන්න විවිධ විකෘති මතවාද අරගෙන ඉන්න උත්සාහ ගන්න අය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව රජයක් විදියට මැදිහත් වෙන්න කියන කාරණාවත් අපි කියනවා මොකද මේවා සමාජලාට විවිධ කුමන්ත්‍රණ දේශීය වශයෙන් නොව විදේශීය වශයෙන් පවා ඇති විය හැකි නිසාම කඩුවෙල දෙද ආයුබෝවන් අද 2024 මාර්තු 31 වෙනිදා ඉරිදා බුදු බලසේන මහලේකම් ගලගුණත්තේ ඥානසාර හාමුදුරුවන්ට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම වුණා පළමුදා මාර්තු 28 වෙනිදා ඒ අනුව අද අපි කතානායකයා ගලගුණත්තේ ඥානසාර හාමුදුරුව කියන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් වුණත් සංවාදය පුද්ගලිකත්වයට යහය රට රාජ්‍ය ජාතිට අදාළ චාපවන් ජියෝපොලිටික්ස් මහා සංවාදී තවත්තික සංවාද ප්‍රවේශයක් තිගුවක් අද අපේ සංවාද ප්‍රවේශයට තොරතුරු මූලාශ්‍රය හැටියට යොදා ගැනීම එදා මාර්තු 28 වෙනිදා පළමුදා හවස 6:55 හිරු ප්‍රවෘත්ති විකාශය අදාළ හිරු ප්‍රවෘත්ති විකාශයට අනුව ගලගොඩත්තේ ඥානසාර හිමි සිරගත කරන සිදුවීම් පෙළ සැකවින් මෙසේය 2016 නොවැම්බර් 1 වෙනිදා දෙසැම්බර් 16 වෙනිදා අතර දිනයකදී කුරගල පුදබිම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ගලගොඩත්තේ ඥානසාර හිමි ඉස්ලාම් දහමට අපහාස කෙරුවා කියලා හිටපු ආණ්ඩුකාරවරයෙකු වන අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුජිබ් රහ්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා ඒ අනුව නීතිපතිවරයා දන්න නීති සංග්‍රහයේ 295 වෙනි වගන්ති යටතේ ගලගොඩත්තේ ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කරන අධිචෝදන අධිකක් දීර්ඝ කාලයක් ඒ කියන්නේ අවුරුදු 8කට ආසන්න කාලයක් විභාගයට අරගෙන මාර්තු 28 වෙනිදා පළමුදා තීන්දුව ප්‍රකාශයට පත් කරනවා අදාළ හිරු ප්‍රවෘත්ති විකාශයේ 3 වෙනි විනාඩි 49 වෙනි තත්පරයට පසුබිම් ප්‍රවෘත්ති නිවේදකෙක් මෙසේ සඳහන් කරනවා උපුටා දැක්වේ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබට සනාත වී ඇති බැවින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවයි ඒ නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනාවකට වසර 2 බැගින් සිරදඬුවම් සහ රුපියල් 50,000ක දඩයක් වශයෙන් අදාළ නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ භික්ෂුවක් ලෙස
අන්නයට වඩා ජාතික සහ ආගමික සහජීවනයේ පිළිබඳ මීට වඩා දැඩිව අවධානය යොමු කළ යුතු බවයි මෙලෙස භික්ෂුවක් වගකීම් විරහිතව කටයුතු කිරීම හරහා අනාගත දිනක අප රට තුල පෙරපැවති ආකාරයෙන් ජාති සහ ආගම් අතර යලි ආරවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බවද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටවැඳිගේ මහතා මෙහිදී අවධාරණය කර සිටියා විත්තිකාර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමිගේ එම ප්‍රකාශ අහම්බයකින් සිදු කළ ඒවා යයි කිව නොහැකි බවත් ඒ සිතාමතාම සිදු කර ඇති බවත් නඩු විභාගයේදී සනාථ වූ බව මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී සඳහන් කළා මේ අතර ඥානසාර හිමියන්ට පැන වූ දඩමුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් පණම ඇති සිර දඬුවමට අමතරව තවත් වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ උපුටා දැක්වීම අවසන් එදා ගලගොඩත්තේ ඥානසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යද්දී වෙනද වගේ මහා සෙනගත් රොද බැඳි නැහැ උද්ඝෝෂණ විරෝධතා කිසිවක් පැවැත්විත් නැහැ ප්‍රවෘත්තිත් ඇල්මැල්ල උණුසුම් නැහැ ඇයි කොයිදා තිබුණු චවේ ජනමතය වෙනස් වෙලාද එහෙම නැත්නම් අදාළ මෙහෙයුමක් මෙහෙයුමේ ස්වභාවයද එහෙම නැත්නම් අදාළ මෙහෙයුම අසාර්ථක වුණාද මේ සියල්ලගෙන අපි දැඩි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා සිදුවන්නේ කුමක්ද ඒ සඳහා සිදු වූයේ කුමක්ද අපි අනිවාර්යයෙන්ම නිවැරදිව පරිස්සමට දැනුමට පදනම්ව ගණන් බලන්න එතකොට ඊළඟට සිදුවේ හැක්කේ කුමක්ද කියලා අපට අනුමාන කරන්න පුළුවන් මේ සියල්ල මහා සංවාදයකට අදාළයි කොහොම හරි අදාළ හිරු ප්‍රවෘත්තිය වාර්තා කරන විදිහට එදා ඒ පැත්තේ ගිහින් හිටපු ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස හිමි කියන හැටියට අදාළ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව දැනටමත් අභිහාචනාධිකරණයට අභිහාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා සඳුදා ඒ කියන්නේ හෙට අප්‍රේල් පළවෙනිදා ඒ විභාගයට ගන්න නියමිතයි සිදුවන්නේ කුමක්ද අපි ඊළඟට ඉතාමත්ම සමීපව සියල් නිරීක්ෂණය කරමින් අදාළ තත්ත්වයන් ගැන විග්‍රහ කරගන්න සූදානම් සිටින්න මේ සිදුවීම් වල අතරින් අපි ඉතාමත්ම සංකීර්ණ සංවාද කලාපයකට දැන් ගමන් කරනවා මෝඩාභිමානි අතීතයෙන් යලි හිස ඔසවන මෝඩාභිමානි ජංගි අරගලයට සමාන්තරව සීපාල අමරසිංහගේ දලදා මාලිගාවට අපහාස කරන කළු ක්‍රියාන්විතයට සමගාමී මෝඩාභිමානි වේදිකා ව්‍යාපෘතිය සලසුන් කෙරෙන්නේ සිංහල බෞද්ධ මහා ජන බලයේ ජන කේන්ද්‍රයේ බුදුදහම බුද්ධඝම බුදුසසුන විනාශ කර ශ්‍රී ලාංකේය ජන න්‍යෂ්ටයට පහර දෙන්න. එය මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්. යෝජනාව පැහැදිලි. ජංගි අරගලයට අරමුගල් සපයපු ඒජන්තවරුම මෙම ව්‍යාපෘතියටත් යහමින් මුදල් වියදම් කෙරුවා කියලා බැලු බැලමටම පේන්න තියෙනවා. ඔප්පු කරන්න බෑ. විමර්ශනයක් කරන්න ඕන ඒ කවුද ඉතින් විමර්ශන කරන්නේ. මෝඩාභිමානි. රටම මෝඩයන් බවට පත් කරන්න හැදුවේ. කොහොම හරි අන්තිමට 2023 මේ 23 වෙනිදා මෝඩාභිමානි ප්‍රධාන නිලිය නටාෂා එදිරිසූරිය කටුනායක ගුවන් තොටුපළේදී සංදර්ශනාත්මක අත්අඩංගුවට ගැනුණා. උණුසුම් ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති නිෂ්පාදනයේ වුණා. විවිධ නාටක මැද අන්තිමට ජූලි 5 වෙනිදා ඇයට අප ලැබුණා. ඇය කහවතින් සැරසී අධිකරණ පද්ධතිය ඉදිරියේ සිනහ මුසු මුහුණේ කැමරාවට මුහුණ දී කවුදෝ දීපු මල් කලබක් අතින්ගෙන යන්න ගියා. මේ සියල්ලගෙන අපි කදිකරම කතා කෙරුවා. ඇයට අප ලබා දෙන්නෙත් ගලගොඩත්තේ ඥානසාර හිමි බන්ධනාගාරගත කරන කොළඹ මහාධිකරණයමයි. 2023 ජූලි 5 වෙනිදා නටාෂාට මහාධිකරණයෙන් අප ශීර්ෂ පාඨය යටතේ යාවත්කාලීනව අදාළ සිදුවීම් පෙළ වාර්තා කරන BBC සිංහල විකාශය අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. උපුටා දක්වීම මේ තැනත් ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තියෙනවා. නමුත් යම් කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නේ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතම් කාරණා ප්‍රායෝගික දෙයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක
වෛරි ප්‍රකාශයක් වෙන්නේ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයන්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරි ප්‍රකාශයන්ට ඇතුළත් කරන්න බෑ. උපුටා දැක්වීම අවසන්. යලි ඔබට කියනවා මේ BBC සිංහල වාර්තා ගලගොඩත්තේ ඥානසාර හිමි සහ නටාෂා ඉදිරිසූරිය වෙනස් පුද්ගල සාධක දෙකක්. සිද්ධීන් ගත්තත් මතු පිටින් බලද්දී එකිනෙකට වෙනස් සිද්ධීන් දෙකක්. ඒ වුණත් අදාළ සිද්ධීන් සහ ඒවට අදාළ ආගමික දේශපාලන සන්දර්භයේ ඓතිහාසික තත්වයන් එකක්. මේ වෙනත් අපි එක දිගටම කතා කරනවා. ගලගොඩත්තේ ඥානසාර හිමි වෙනුවෙන් දිගහැරේ දණ්ඩ නීති සංග්‍රහය සහ නටාෂා ඉදිරිසූරිය වෙනුවෙන් දිගහැරෙන ICCPR ජාත්‍යන්තර නීති සිවිල් ආදේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත අවසාන විග්‍රහයේදී නිරූපණය කළ යුත්තේ නීති නීති ආධිපත්‍ය යලි සමාජ යුක්ති රාජ්‍යකට අදාළ රාජ්‍ය ප්‍රණත්ම රට රාජ්‍ය ජාති යලි එකට අපේ සංවාදයේ වෘත්ත අපේ රට රාජ්‍ය ජාති මේ මොහොතේ සමාජ යුක්තියට ගිනි තියලා 2022 මේ නව වෙනිදා ජනි අරගලේ රටම ගිනි තියයි යුක්තියක් ඉතුරු වෙයි ඊට නෛතික හැඩයක් ලබා දෙන තාක්ෂණික හැඩයක් ලබා දෙන නීතිය නීති ආධිපත්‍ය ඉතුරු වෙයි මේ සියල්ලකට අපි එක දිගටම කතා කරනවා රාජ්‍ය රාජ්‍යට එරෙහිව ක්‍රියාත්මක වුණු රටක් ජාතියක් හැටියට අපි පවතින පුදුමයි මේ සියල්ල මැද තමයි අපි සිද්ධීන් එකිනෙක සසඳා බලන්නේ අවසානයේදී අපේ ආදරණීය මව්බිම ගොදුරු බිමක් බවට පරිවර්තනය කරන සිදුවීම් එකිනෙක පිළගස්වන්න මහමොළ කරුවන්ට හැකියව තිබෙනවා මහ ජනතාව නොමග යවන මාරාන්තික බුදු දේශපාලන වටපිටාවක තමයි අපි තවදුරටත් මේ සංවාදය ගොඩනගන්නේ ඉතමත්ම අවිනිශ්චිත තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියලා අපට අනුමාන කරන්නත් පුළුවන් ඒ නිසාමත් අද දැන් ගලගොඩත්තේ ඥානසාර හිමි සහ නටාෂා ඉදිරිසූරිය එකට තියන නීතිය නීති ආධිපත්‍ය මහා සංවාදයක් බවට පත් කරන ඉතිහාසය අපට බල කරනවා. විනිසුරුවරු නීතිඥවරු නීතිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් නිලධාරීන් නීති විශාරදී දාර්ශනික තලයේ නීති හඹා යන්න මේ මහා සංවාදයට මැදිහත් වී තුමයි අපි යෝජනා කරනවා. යෝජනාව ඓතිහාසිකයි. කුරුණෑගල වදාකඳ පොතුහැර ජානක සේනාධිපතිගේ බොරු දරණා මාලිගාවට මුවා වෙලා බුදුදහමට අපහාස කරන සේපාල් අමරසිංහ 2023 ජනවාරි 5 වෙනිදා අත්අඩංගුවටපත් වෙලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට සිදුවන විමර්ශනයකදී කරපු වරදට සමාවරගෙන 2023 පෙබරවාරි 21 වෙනිදා නිදහස ලබා ගෙදර යනවා. අදාළ සිදුවීම් පෙළත් මේ සංවාදයට අතිශය සම්බන්ධයි. අදාළයි ඊළඟට බුදුදහමට අපහාස කරපු පාස්ටර් ජෙරම් ෆොනෑන් 2023 දෙසැම්බර් 1 වෙනිදා අත්අඩංගුවට අරන් 2024 ජනවාරි 3 වෙනිදා අපමත මුදාහැරෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුවීම් පෙළ ගැහැරෙනවා. I am a man of God, genuine, cannot be finished. අධිකරණ භූමියෙන් එළියට ගිය පාස්ටර් ජෙරම් ෆොනෑන් තමන්ගේ අනුගාමිකින්ට කියන්න පටන් ගන්නවා. කලම්බු ගැසට් වාර්තා කරන වීඩියෝ සටහනක් තිබෙනවා 2024 ජනවාරි 8 වෙනිදා. cannot be finished. මාව ඉවර කරන්න බෑ. මම දිව්‍යන් වහන්සේගේ මිනිහෙක්. අව්‍යාජ මිනිහෙක්. ජෙරම් ෆොනෑන්ඩු එහෙම කියනකොට සමාජ මාධ්‍ය අදාළ ප්‍රකාශ වාර්තා කරනකොට නීතියට නීති ආධිපත්‍යයට ලැබෙන තන කුමක් අපි ගණන් බලන්න මේ සියල්ල රාජ්‍යයක ප්‍රවැත්මට අදාළයි ශ්‍රී ලාංකේය රාජ්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ මේ මොහොතේ අනතුරක රාජ අනුග්‍රහය මතම රාජ්‍ය විනාශ කරන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි චයිනා බන්ඩල් කන්ට්‍රෝල් ඉන් ද පැසිෆික් විරුද්ධතාවයේ කතා ඒ කතාව මැද තමයි මේ සිද්ධීම් අපි පෙළගස්සව ගන්න ඕන එතකොට අර ගලගොඩත්තේ ඥානසාර හිමි සිරගත කරමි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපත් කරන ප්‍රකාශය අතිශය වැදගත් ප්‍රකාශයක්. අනාගතයේ දිනක අප රට තුල පෙර පැවති ආකාරයේ ජාති සහ ආගම් අතර යලි ආරවුල් ඇති කිරීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බව
සීපාල් අමරසිංහට පාස්ටර් ජෙරොම් ෆොනෑන්ඩෝට අදාළ වෙන්නේ කොහොමද? අදාළ නොවන්නේ නම් ඒ ඇයි? සංවාදයේ දූරතයි. නීති ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී යනි මහා සමාජීය පැවැත්ම රටවාජ ජාති මේ ප්‍රශ්නෙට පිළිතුරක් සොයාගතිතුමයි. ගල්ගොඩත් ඥානසාර හිමි භික්ෂුවක් ලෙස සලකා බලන්න කියලා කෙනෙක් යෝජනා කරනකොට සීපාල් අමරසිංහ පැත්තකදී අවම වශයෙන් පාස්ටර් ජෙරොම් ෆොනෑන්ඩෝට වත් මේ නිර්දේශය අදාළ වෙන්න ඕන. හේතුව ජෙරොම් ෆොනෑන්ඩෝ කියන්නේ පූජකවරයෙක්. ගල්ගොඩත් ඥානසාර හිමි වගේ තත්ත්වය ඉතාමත්ම දැරෑරු. අනෙක් පැත්තෙන් මේ අනුව කෙනෙකුට තර්කයක් ගොඩනගන්න පුළුවන් අපහාස කරන්න බැරි ඉස්ලාම් ආගමට විතරයිද කියලා. එහෙම යෝජනාවක් ඉදිරිපත් කෙරුවොත් පිළිතුරු හොයන්න සෑහෙන මහන්සි වෙන සිද්ධ වෙනවා. සංකීර්ණ සංවාද කලාපයකට අපි ඇතුළු වෙනවා. බුදුදහමට බුද්ධාගමට බුදුසසුනට අපහාස කිරීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා මේ වෙනකොට මහා සමාජයේ මත මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් මත යම් රසායනිකයක් එන්නත් කරමින් තිබෙන බවත් අපි දන්නවා. මේක නත් අපි දැඩිවම සිල්ලේ තත්ත්වය තවත් බැරරුම් ඉන්නේ. යෝජිත සංවාදී තවත් සංකීර්ණ වෙන්නේ. රත්නපුරේ විමල බුද්ධිහෙවත් විශ්ව බුද්ධිමුනි නමින් සමාජ මාධ්‍ය හරහා නොබිය නිර්භීත කොන්දේසි විරහිත බුදුදහමට බුද්ධාගමට බුදුසසුනට අපහාස කරන පුද්ගලයෙක් මතුවී 2023 දෙසැම්බර් 12 වෙනිදා ඔහු අත්අඩංගුවට අරගෙන 2024 ජනවාරි 9 වෙනිදා අපදීලා පිටත් කර හරිනවා. මේ සිදුවීම් පෙළ අපි කියවගන්නේ කොහොමද? ඔහු බල්ලෙකුටත් සිවුරක් අඳවනවා. පෙනිපෙනි දැන දැන චේතනාන්විතව බුදුදහමට බුද්ධාගමට බුදුසසුනට අපහාස කරනවා. ඔහු නිරුපද්‍රිතව තවමත් පවතින කළ හැකි කුමක් සිදුවන්නේ කුමක්ද? ඔහුට අපලබෙන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්පුරයේ. මේ රත්නපුරේ විමල බුද්ධිහෙවත් විශ්ව බුද්ධි විදිහට පෙනී සිටින පුද්ගලයා කවුද? ඔහු කුමක්ද? ඔහු කරන කොන්ත්‍රාත්තු කුමක්ද? ඔහුට මුදල් වියදම් කරන්නේ කවුද? බරපතල තත්ත්වයක්. රෝමානු කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු හෝ වෙනත් ආගමකට මෙහෙම අපහාස කරන්නේ නිග්‍රහ කරන්නේ කෙනෙකුට ඉඩක් ලැබෙයිද? නිකමට හිතලා බලන්න. ඇයි මේ අසමානතා බරපතල ප්‍රශ්නය? නීති ඉදිරියේ සියල්ල සමාන විය යුතුයි. මේ තරමට විකෘතිසහගත අසමානතාවක් ඇති වෙන්නේ කොහොමද? ඒත් එක්කම බුදුදහමට බුද්ධාගමට බුදුසසුනට අපහාස කරමින් අවලෝකිකේශ්වර නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක් වුණ නැමැති පුද්ගලෙක් කැලණිය පුදබිමේ මතු වෙනවා. ඔහු කැලණි පුදබිමත් හාස්‍යයට ලක් කරනවා. 2024 ජනවාරි 15 වෙනිදා අත්අඩංගුවට ගැනීම ඔහු අවසානයේදී දින 10කට පස්සේ දීර්ඝ රංගනයකට අදාළ ජනවාරි 25 වෙනිදා නිදහස් කරනවා. ඔහුට මානසික ආබාධයක්ලු. අංගුඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාර්තාවක් අරගෙන ඒ හරහා තහවුරු කෙරෙන මනෝවිද්‍යාත්මක තත්ත්වයක්. අදාළ සැකකරුට මානසික ප්‍රශ්නයක්. එමනම් ඔහුට දෙන්න ඕන ප්‍රතිකාර දඬුවම් දෙල වැඩක් නැහැ. අධිකරණය තීරණය කරනවා. අදාළ බලධාරියා වෛද්‍ය තාරක ෆොනෑන් ඩොක්ටර් තාරක ෆොනෑන් අපි ඔහුගේ දැනුම සිල බලාගෙන ඉන්නවා. වට් ඉස් ඩොක්ටර් තාරක ෆොනෑන්? පුද්ගලික විදියට නොගත්තත් ඔහු කේන්ද්‍රීයව අනුගමනය කරන යුක්ති පසඳලීමට අදාළ මේ ක්‍රමවේදය නිවැරදිද? සාර්ථක මේ හරහා යටි ගනුදෙනු වෙන්න බැරි කෙනෙකුට වරදක් කරලා මානසික ආබාධයක් තියෙනවා කියලා අල්ලසක් ලබා දීම නිදොස් කොට නිදහස් වෙන අවස්ථාවක් මේ හරහා ලබා ගන්න බැරිද? අපි මේ සියල්ල ප්‍රශ්න කරනවා. න්‍යායිකව ප්‍රායෝගිකව සංවාදයේ විවෘතයි. දැන් යනි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා උපුටා දක්වමින් මාර්තු 28 වෙනිදා හිරු සමාජගත කරන ප්‍රවෘත්තිට අදාළ ඥානසාර හිමිට අදාළ ප්‍රකාශ යලිතතාවක් අපි සිහියට නගා ගන්නවා. ජාතින් සහ ආගම් අතර යලි ආරවුල් ඇතිවීමේ ප්‍රවණතාව මේ බෞද්ධ විරෝධී තරවකරුවන් අතින් නිර්මාණය වීමේ අවදානමක් නැද්ද? නිකමට අපි කල්පනා කරන්න ඕන යලි කෙසේ වෙතත් නොවුනා වෙන්න පුළුවන්. විය නොහැකිද? මොකද්ද අපිට තිබෙන සහතිකය?
එතකොට අප මීට වඩා මහා පළල් මහා සංකීර්ණ මහා ගැඹුරු සංවාද කලාපයකට තල්ලු වීම වළක්වන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී ආගම සහ දේශපාලන නීති ආධිපත්‍ය යලි සමාජ විත්ති පිළිබඳ ඓතිහාසික මහා සංවාදී අප ඉදිරි සංවාදී වැඩබිමක් ඒ අතරතුර ගලගොඩත්තේ ඥානසාර හිමිගේ සිරගත වීම හුදකලා සිද්ධියක් විදිහට ගණන් හදුවොත් අපට වරදී සමහර විට මේ උන්වහස හිතාමතා චේතනාන්විතවම දැනගෙන ඉටු කරන කොන්ත්‍රාත්තුක කොටසක් වෙන්නත් පුළුවන් අධිකරණයට සිද්ධ වෙන්නේ ලැබෙන තොරතුරු මත ක්‍රියාත්මක වෙන්නේ ඉන් එහා තිබෙන ක්‍රියාන්විතය ගැන අපි මේ කතා කරන්නේ අපි දන්නේ නැහැ ගලගොඩත්තේ ඥානසාර හිමියන් කොන්ත්‍රාත්තු මොකද්ද කියලා මෙවර චාපාන් ජියෝපොලිටික්ස් ඥානසාර තීරු සංවාද පළ අධ්‍යයනය කරමු ඉතාමත් සංකීර්ණ කතාවක මුලක ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ ඉන්නවා චාපාන් ජියෝපොලිටික්ස් බුද්දිසම් හිස්ටරි ඉතිහාසය ආර්ට්ස් කලාව සංවාද කලාප ගණනාවක් උස්සේ අපි මේ සියල්ල වරින් වර එක දිගටම විග්‍රහ කර ගන්නවා චාපා ටෙම්පල්ස් විශේෂයෙන්ම අඹේපුස්ස ආරන්නේ සංවාදේ චාපාන් ජියෝපොලිටික්ස් මාතර අකුරණ සංවාදේ ඔබ අධ්‍යයනය කරන්න ඕන ඊළඟට මීරිගම පානදුර චාපාන් ජියෝපොලිටික්ස් සංවාද කලාපත් මේ සංවාදයට අතිශය අදාළ ඔබට අවශ්‍ය තොරතුරු බොහොමයක් එහි තිබෙනවා ගලගොඩත්තේ ඥානසාර හිමි කොන්ත්‍රාත් කාර්යය කියලා අපි එක දිගටම කියනවා බොදුබල සේන නිර්මාණය වෙන්නේ ගංගොඩවිල සෝමහාමුදුරන්ගේ දේහේ මති ඊනියා සිංහල බෞද්ධ ව්‍යාපාර ගණනාවක් ගොඩනැගිලා අවසානයේදී ඕමල්පේ සෝබිත හිමිගේ කරපිටි පාටලි චම්පික පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ මැද තමයි බොදුබල සේන හැදෙන්නේ බොදුබල සේන කතාවේ බොහෝ දෙනෙක් නොදන්නා චරිතයක් ඉන්නවා චරිතයක් තියෙනවා පූජ්‍ය කිරම විමලජෝති නාහි බොදුබල සේන නායකයා කෙනෙකු දැන් නැහැ කියලා අදාළ වෙන්නේ නැහැ මේ කතාවේ යට ඉන්නේ පට්ට එන්ජිඕ කාර්යයක පූජ්‍ය කිරම විමලජෝති නාහි බොදුබල සේන මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි දැන් අපි හැමදාම කතා කරමු වොෂින්ටන් කොළඹ ඉන්දු පැසිෆික් ඒජන්ට් චීන තරවකරුවා මිලින්ද මොරගොඩ අත තිබෙන පාත්ෆයින්ඩර් රෝඩ් මැප් එකටම අදාළ මිලින්ද මොරගොඩගේ කළු වලල් තවත් හාදී ප්‍රධාන තරවකරුවෙක් ඩිජිටල් තරවකරුවෙක් බුදුබල සේන ප්‍රධාන විධායක නිලධාරියට වැඩ කරන ආචාර්ය දිලන්ත විතානගේ මහතා මේ උඩින් ස්වාමින් වහන්සේ බුදුබල සේන ජාතික සංවිධායක පූජ්‍ය විතරන්දිනි නන්ද හිමිත් වරින් වර බුදුබල සේනාවට පිටින් තනින් තනින් මතුවන ආකාරය අපි දකිනවා අපි දන්නේ නැහැ වලවා හැංගුණ වෙවි ඩැනියෙල් මහරජා කල්ලියත් එක්ක මීන්තලි ගින්තියන්න තුන්වහන්සේ සම්බන්ධ වුණාද කියලා අපට සැකයක් තියෙනවා මේ සියල්ලගෙන අපි කී දෙකම කතා කරනවා බුදුබල සේන කතාව සාමාන්‍ය කතාවක් නෙමෙයි සෝමහාමුදුරන්ගේ දෙනමතින් ගොඩනැගෙන ඊනියා සිංහල බෞද්ධ ව්‍යාපාර කූට ප්‍රාප්ති තමයි ගලගොඩත්තේ ඥානසාරහාමුදුරු ගලගොඩත්තේ ඥානසාරහාමුදුරන්ගේ ගර්භාෂයෙන් තමයි සහරාන් උපදින්නේ සහරාන්ගේ ගර්භාෂයෙන් තමයි ගෝට උපදින්නේ මේ කතාව ගැන අපි කදිකටම කතා කරමු බරපතල තත්වයක් සෝමහාමුදුරන්ට අදාළ ගංගොඩවිල සෝමහාමුදුරන්ට අදාළ අපි ඊළඟට සංවාදයේ ගොඩනගනවා ගංගොඩවිල සෝමහාමුදුරුව ගුදුරක් බවට පත් වෙන්නේ ඔතොඩොක්ස් පල්ලියේ නොදැන දේශපාලනය කරපු හිමිනමක් උන්වහන්සේගේ කර්මතින් දැනගෙන දේශපාලනය කරන පාටලින් චම්පක රණමක ගොඩනගෙනවා දැනගෙන දේශපාලනය කරන ඕමල්මේ ඕමල් පේ සෝබිත හිමිගේ කර්මති මේ සියල්ලගෙන අපි කදිකටම කතා කරමින් ඉන්නේ ඊළඟට අතිශය වැදගත් සංවාද කලාපේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේට චාප බණ්ඩාරවනම් ලබා දෙන දීර්ඝ සංවාදේ රාජ්‍ය අනුග්‍රහය මත රාජ්‍යට ගිනි තියෙන 2022 මැයි 9 වෙනිදා ජංගි අරගලේ අපි අලියට අධ්‍යයනය කරන්න ඕන ජාතික ආරක්ෂාව හකුළුවලා නීතිය නිෂ්ක්‍රීය කරවලා නීති ආධිපත්‍ය නිෂ්ක්‍රීය කරවලා අකර්මණ්‍ය කරවලා රටට ගිනි තියෙන ජංගි අරගලේ කාගේ උරුමනාවක් අපි මේ ගැන කදිකරම කතා කරමු මේ සියල්ලගෙන තවදුරටත් සාකච්ඡා කරන්න අපට කාලය තියෙනවා තව එක දවසයි අපි බලමු ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ අභිහාචනයේට මොකද වෙන්නේ කියලා අපි දැන් සිට මේ සංවාදය තවදුරටත් ගොඩනගමු හැංගිම් වලින් ඉදි දැනුමට පදනම් නිදහස් දැනුමේ ප්‍රතිපදාව
මහත්තයා මුකුත් කියන්නේ නැද්ද? මට ඉතින් මුකුත් කියන්න විදියක් නැහැ. මේ අනුන් කරන වීඩියෝ පුරායන දෙපාර්තමේන්තුවේ රජරට විශ්වවිද්‍යාලයෙන් ලංකා පුරා තියෙන වීඩියෝ බලලා මම ඒ වීඩියෝ බලමින් ඉන්නවා. මට කියන්න දෙයක් නැහැ. මොකද මම 82 ඉඳලා 2010 වෙනකම් පොත්පත් දීලා මම දැන් නිහඬව ඉන්නවා. දැන් රට ගිනි අරගෙන තියෙන්නේ. ඒ වුණත් මේ මහාවංශයේ පොතේ තියෙනවා සංගමිත්තා තෙන්නේගේ ස්වාමි පුරුෂය අග්‍රිවම්ම කියලා. එතන තමයි ගැඹුරු සංගමිත්තා තෙන්නේගේ පුතාලු සුමන සාමණේරු. එතකොට සංගමිත්තා තෙන්නේට වඩා මේ මේක තියෙනවා. ඉතින් ඒ හින්දා මේක අපිට කතා කරන්න දෙනවා නම් හෙතෙම මහා ධම්මරක්කිත නම් ඉච්ඡවිරන් වහන්සේ සමීපේ පැවිදි වූයේය. ඔව්හා සමාන සාරලස්සයක් මිනිස්යෝද පැවිදි වූ මේ එකම දාවේ 400ක් පහන්ලා තියෙනවා මේ ලෝකෙ කොහෙද දන්නේ. ඔහු අනුව පැවිදි වූවන්ගේ ගන්නක්ද නොමැත. ඒ කියන්නේ කෝටි ගාන මහන්දා. අග්‍රිපම්මයයි ප්‍රසිද්ධ වූ රජුගේ බෑනනු වන් රජුගේ දියණියු ඒ සංගමිත්තාවන්ගේ ස්වාමි පුරුෂයා වූයේ. ඉතින් සංගමිත්තා මහ රහත් වෙන්නේගේ ස්වාමි පුරුෂයා අග්‍රිපම්ම. ඔහුගේ පුත්ත ත්‍රිමේ නාමෙන්ද සුමන නම් ඇති වූයේය. එතකොට මේ සුමන හැමතැනම ඉන්නවා. එතකොට ලංකාවේ සෙල්ලිපර සුමනලා ඉන්න මේ හැමතැනම සුමන ඉන්නවා. සුමන සමන් දෙයියොත් ඉන්නවා. අය මෙහෙන් තාල ආපු 7 දෙනාගෙන් 6 වෙනි තාල සුමන සාමයි. සංගමිත්තා ත්‍රිමේ මහණුනේ අවුරුදු 18. ලංකාවේ 22යි. න්යාය වයස. එනකොට අවුරුදු 7ක පුතෙක් ඉන්නවා. ඉතින් ඔය වයස බැලුවාම හරි ගැටලුවක්. කොහොමද මේ අපි මෙමණේ ළමින් ඉන්න දැන් අපි වෙන කතා කරන්නේ නැහැ. මහාවංශයට নমস্কার කළා. මේ සාබ්සෝස්. අපි සිංහල මහාවංශය. එහෙනම් තියෙනවා. අපි එනකොට ඔන්න කතා ගන්න යන්න. අපේ ආච්චි අම්මා ගැන මේ ඉස්තර දෙනවා. අපේ තාත්තයි අම්මයි අයියයි නංගී ආච්චි අම්මා තින් එක එක සංසර්ගයේ දුනායි කියලා මේ මේකේ තියෙන හත්ෙන් පරිච්ඡේදය. ඉතින් එහෙම අපි කතා කරලා වැඩක් නැහැ. ඒක නිසා මේ ආයි කතා කරලා වැඩක් නැහැ. හත්ෙන් පරිච්ඡේදෙ නෙමෙයි මේ. ඒකත් කියයි පර වරද්දලා මම මේවා කියයි කියලා. මේ මහවංශය ගැන කියලා කියන්නේ මහවංශයේ ඉක්විති කරපු අපේ ඉතිහාසය කියලා මම ඔය දැන් අය. කිව්වනේ හත් පහ 6 වෙනි පරිච්ඡේදෙ හොන්නේ. මේ තියෙන්නේ අපි එක කාලේ වගුරට වගුරවර වගුරජෙක් කිය. මා ඔය කිය සිංහෙක සංවාසය මෙදුනේය මේ තියෙන හරි කුමාර සිංහා කන්න මේ අපි කොමාරි අපි ලංකාවේ ඉන්න සියලු මහාචාර්යවරුන්ගේ උගතුන්ගේ ආච්චියම සුප්පාදීපි කියලා අපි පිළිගමු. එතකොට හරි ඉච්චරයි. ඔව් අපේ ලංකා ඉපදෙන හැමෝම ඊළඟ ආත්මේ ඉන්දියා ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එච්චරයි වෙන කියන්නේ. අපි බලාගෙන ඉමු. 2035 නම් බලන්නේ මම. මම එදා ඉඳන්ම කියනවා කට්ටියට ඉවසන්න කඩබල වෙන්න එපා. 2035 වෙනකන් ඉවසන්න කියලා. මේ කිසිම කෙනෙක් ඉවසන්නේ නැහැ. එක එක්කෙනාගේ එක එක මතවාද කියමින් 10,000 ගහගෙන මොකද ලස්සනට සාත්‍යව දෙයක් විශ්වවිද්‍යාලවලට කතා කරලා ප්‍රායෝගිකව කතා කරලා කරන්න පුළුවන්. ඒකට ඉඩ දුන්නේ නැහැ මේ කට්ටිය කඩාගෙන පැනලා. ඉතින් බොහෝ අය එක එක්කෙනා පොත් ලියන්න ගත්තා. දැන් මහා අරගලයක්. ඒ නිසා මම දැන් මොකද ගැන කතා කරන්නේ. මම ලියව පොත් ටික තියෙනවා. මගේ පොත් රජනාගේ විශ්වවිද්‍යාලයෙන් අගෙයිම නැක්ලා තියෙන පෙරේද රැ මේ ගැන මම දැන් ගෞරවපාය දුන්නු අද 2024 අප්‍රිය පළවෙනිදාද මේ හොඳට මතක තියාගන්න අප්‍රිය පළවෙනිදා කියලා මට රජනාගේ විශ්වවිද්‍යාලයෙන් ගෞරවපාදයක් හම්බුණා. මගේ දකුණු බුදු සිරි පතුල පිළි මක්කම සහ රාවණ රජුගේ ශෙල්ලී පොතට. ඒක බලන්න වීඩියෝ එක ඊයේ රෑ දැම්මේ. හරි එහෙනම් කියන්න අපි එතකොට මේක බ්ලොග් මේකට දැන් මේ පොතේ මම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න. සමස්ත ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් මේ විෂයට අදාළ ඉතිහාසය පුරාවිද්‍යාව බෞද්ධ ශිෂ්ටාචාර පිළිබඳ ඉතිහාස අදාළ මේ විෂයට අදාළ සියලුම මහාචාර්යවරු එන්න අපේ ගෙදර මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා සියලුම පොත්පත් අරගෙන එම නැත්නම් මම එන්නම් ඕනම විශ්වවිද්‍යාලයකට ඒ අදාළ පොත්පත් ටික අරගෙන අපි සාකච්ඡාවක් කරමු. මුලින්ම කියවන්න අබැයිදී එතකොට මං අහනවල උත්තර දෙන්නත් ඕනේ. මං අහන්නේ මොනවද කියලා ඒලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. මම අහන්න ප්‍රශ්න ඔබතුමා ළඟින්. එතකොට ඔබතුමාට උත්තර දෙන්න මේ සියලු නැයි ගල්වැලේ විමනකන්ති හඳුනනට අපිට කියන්න තියෙන්නේ අපි ගල්වැලේ විමනකන්ති හඳුනන්නේ එන්න වෙලාවක ඒ කාලේ මට කතා කළේ 2006 දී ගොහන් ඒ වගේ නැවත එන්නකො මොකද මේ මේ මහාචාර්ය පරණිතානගේ සෙල්ලිපි වල තියෙන කතාව මොකද්ද කියලා අපිට පැහැදිලි කරලා රට්ට කියන්න. ඒක වෙන.
विश्वविद्यालय प्रज्ञा पहलवा।